හොඳයි යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ගමේකා YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම ඉතින් අදත් ඕගොල්ලන්ට මම ගෙනාවේ ඉතාමත් වටිනා කියන වීඩියෝ එකක් ඒ තමයි අපි ඉවත දාන පොල් වතුරෙන් පොල් රා හදාගන්නේ කොහොමද කියලා මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා ඉතින් මේකට මම අරගෙන තියෙනවා පිරිසිදු පොල් වතුර පෙරාගෙන ලීටර් 3ක් මෙතන අරගෙන තියෙනවා ඒත් එක්කම අපිට ඊස් අවශ්‍ය වෙනවා මේකට ඉතින් ඒ වගේම තමයි සීනි ග්‍රෑම් 400ක් මේකට මම අරගෙන තියෙනවා ඒත් එක්කම තමයි මෙන්න මේ වගේ පොඩි කලයක් අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම කියන්න ඕන මේ කලය ගන්නකොට අපිට පැය 24ක් විතර මේකේ වතුර පුරවලා තියලා වතුර ඉවත් කරලා ගන්න ඕන ඒකට හේතුව තමයි අපි දාන පොල් වතුර නැත්තම් මේ කලයට උරා ගන්න බලනවා ඒක පාලනය කරන්න තමයි අපි ඒ දේ කරන්නේ වතුර පුරවලා පැය 24ක් ඒක වතුර ටික අයින් කරලා හිස් කලය තමයි මේ අරන් තියෙන්නේ හරි එහෙමනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා මුලින්ම යාළුවනේ මේකට අපි සීනි ග්‍රෑම් 400 මම එකතු කරගන්නවා මෙන්න මේ විදියට එකතු කරලා අපි හොඳට මෙන්න මේ වගේ කවලම් කරගන්න අවශ්‍යයි ඒත් එක්කම මම එකතු කරගන්නවා මෙතනද අපි ඊස් මේකට භාවිතා කරනවා ඊස් හැනි දෙකක් මම පාවිච්චි කරා මේක ඉතින් හොඳට කවලම් කරගන්න තමයි අපිට තියෙන්නේ ඔන්න යාළුවනේ දැන් නම් මේක හොඳට කවලම් වෙලා තියෙනවා කෑලි සම්පූර්ණයෙන්ම කෑලි මේක සම්පූර්ණයෙන්ම නැති වෙන දිය වෙන විදිහට කවලම් කරගන්න අවශ්‍යයි මම හිතන්නේ අපිට ඕන ගන්න දැන් ඇවිල්ලා තියෙන්නේ මේක මම මෙන්න මේ විදිහට අපේ පුංචි කලයට මේ විදිහට එකතු කරගන්නවා හරි යාළුවා අපි දැන් කලයට මේක එකතු කරගත්තා ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ මෙන්න මේ වගේ සුදු රෙදි කෑල්ලක් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේක මම කට හොඳට තද කරලා බැඳ ගන්නවා පිරිසිදු සුදු රෙදි කෑල්ලක් මම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් හොඳයි මොකද ඒකට හේතුව තමයි අපිට මේක හොඳට වාතාශ්‍රය ලැබෙන්න ඕන මොනවා හරි ජරාවක් වැටුනොත් කියලා තමයි අපි මේ විදිහට බදින්නේ අපි මේක බැඳලා පැය 24ක් මේක සාමාන්‍ය ගෙදර ඔය කොහෙන් හෝ පැත්තකින් තබලා පැය 24ක් තියන්න ඕන ඊට පස්සේ මේක සම්පූර්ණම පැසීම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඊට පස්සේ පැය 24කට පස්සේ අපිට පුළුවන් මේකේ රස බලන්න ඉතින් බලමු පැය 24ක් තියලා ඊට පස්සේ අපි මේකේ තත්ත්වය මොකද්ද කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් හරි යාළුවනේ ඔන්න අපි පැය 24ක් මේක තියාගත්තා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටිකේ හොඳට මේ බැඳිලා වගේ තියෙනවා මේ ඇත්තටම මේක මැටිකලයක් ගත්තත් ඒකයි ගොඩක් කූල් මේක ඉතින් අපි චුට්ටක් බලමු නේද කොහොමද මේකේ තත්ත්වය කියලා ඇත්තටම යාළුවනේ හොඳට පෙන ඇවිල්ලා ලස්සනට පැහිලා මේක හොඳ සුවඳක් තියෙනවා ඇත්තටම අපි බලමු එහෙමනම් කොහොමද මේකේ තත්ත්වය කියලා උගුරක් බීලා ඔබලට පේනවා ඇති මම හිතන්නේ ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා ඒ වගේම හොඳ රසයක් තියෙයිද කියලා අපි බලමු
පහළුණේ අපි එදිනෙදා මේ වගේ පොල් වතුර සෑහෙන ප්‍රමාණයක් අපි අපතේ දානවා. ඉතින් පොල් වතුරෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඕගොල්ලන්ටත් මම ඕගොල්ලන්ට පෙර වීඩියෝ එකදී පොල් වතුරෙන් පැණි හදාගන්න විදිය ඕගොල්ලන්ට කතා කරා. ඒ වගේම තමයි දැන් අද මේකෙන් රා හදාගන්න විදිය කතා කරා. තවත් ගොඩක් දේවල් මේ පොල් වතුරෙන් කරන්න පුළුවන්. ඉතින් මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට මේ වගේ අලුත් දෙයක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් ඕගොල්ලෝ මේකේ අඩුපාඩු මොනවා හරි දෙයක් දැක්කනම් ඒකත් කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටින ගමන් එහෙමනම් අදට ඔබෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.